tøj først jeg ikke oppe. Og på dagen og den i manatamun vi giver. Alu Martin, Phoenix, Pakshi, Anage. Mere tamai second shai eka jeevite. Mere tamai second shai eka jeevite. Aivan, second shai jeevite gana, tikak, devani mata vibhagayata liyanna balaporuthwen dan inna. ළමයික කතා කරන්න හිතුණා. ඉතින් මීට මොහොතකට කලින් ඔයයි ඇහුවෙත් පොඩි ගීතයක කොටසක්. ඒක අපි මේ ළඟදී ටෙලිග්‍රෑම් එකක් පටන් ගත්තා. ඒකේ නමත් සෙකන්ඩ් ෂයි. ඉතින් ටෙලි නාට්‍යයත් මේ පළවෙනි වතාවේ හරි හැටි උසස් පෙළ විභාගය කරගන්න බැරි වුණු ළමයි දෙන්නෙක් සහ උන්ගේ දෙමව්පියන් මේ ජීවිත කතාවක් සම්බන්ධ කරගෙන තමයි කතාව අපි අරගෙන යන්නේ. ඉතින් ඒ ටෙලි නාට්‍යයත් නරඹන්න කැමති අයට පුළුවන්. නමුත් දැන් මේ හදන්නේ ඒ ටෙලිග්‍රෑම් එක ගැන කතා කරන්න නෙමෙයි. ඇත්තටම දැන් සෙකන්ඩ් ෂයි වලට මේ පාර විභාගෙ ලියන්න සූදානම් වෙන ළමයි එක පොඩ්ඩක් පොඩි දේවල් ටිකක් ගැන කතා කරන්න. දැන් ගිය වතාවේ 2022 උසස් පෙළ විභාගයේ ඔයාට හරි හැටි ලියා ගන්න බැරි වුණා නම් මම මේ කතා කරන්නේ සාමාන්‍ය ළමයි ඉන්නවා විභාගේ හොඳට ලියලා නමුත් අර තමන්ගේ ගෝල් එකට යන්න මෙඩිසින් යන්න ඉංජිනේරින් යන්නම කියලා ආයෙත් ලියන ළමයි ඉන්නවා. උදාහරණයක් විදිහට ෆස්ට් ෂයි එකේ B3කට විතර ලියලා තිනවා. ඒකයි බීදයක් ඔයගේ රිසල්ට් එකකට ලියලා තිනවා. නමුත් අර උපරිම තමන්ගේ ගෝල් එකට යන්න ආය ලියන අය ඉන්නවා. මම මේ කතා කරන්නේ යාලා ගැන නෙමෙයි. පළවෙනි පාර විභාගේ ලිව්වට පස්සේ ඇඟට දැනෙනවා හිතට දැනෙනවා සමහර කොටසකට මේ පාර නම් ෆේල් තමයි කියලා. අනේ ෆේල් වුණා කියලා හිතට ගතට දැනෙන ළමයින්ට පොඩි ආමන්ත්‍රණයක් තමයි මේ කරන්නේ. ඉතින් ගිය අවුරුද්ද 2022 වගේ උසස් පෙළ විභාගය අසාර්ථක වෙලා මේ වසරේදී නැවත වතාවක් 23 උසස් පෙළ විභාගයේ විදියට සාර්ථක කරගන්න නම් සෙකන්ඩ් ෂයි එකෙන් ගොඩ යන්න නම් ඔයාලගේ භාෂාවෙන් කිව්වොත් අනිවාර්යයෙන්ම මේ ගිය අවුරුද්දේ කරපු ෆස්ට් ෂයි එකේ කරපු වැරදි ටික මේ පාර නොකර ඉන්න වෙනවා. එහෙම නැත්නම් මෙන්න සෙකන්ඩ් ෂයි එකෙත් අර ගිය පාර අත්තුණු ප්‍රතිඵලෙම ලැබෙන එක තමයි. ඉතින් ඔයා අනිවාර්යයෙන්ම ටියුෂන් පන්තිත් එක්ක තමයි මේ උසස් පෙළ විද්‍යාගණිත අංශ වලින් ඔයාගේ වැඩ කටයුතු කරගෙන යන්න ඇත්තේ. ඉතින් ඒ ටියුෂන් පන්තිවල කරපු වැරදි ටිකක් ගැන මම කියන්න හිතුවා. මොකද පළවෙනි වතාවේ ඔයා තියරි ක්ලාස් එකකට, ඒ කියන්නේ සිද්ධාන්ත පන්තියක් අවුරුදු දෙකහමාරකට වගේ කාල සීමාවක් පැවැත්වෙනවා. ඉතින් තියරි ක්ලාස් එකේ දවසකට පැය 4ක් වගේ කාලයක් සාමාන්‍යයෙන් පන්තිය පැවැත්වෙනවා. ওই පන්තිවලදී ළමයි ඒ පන්තියක් තෝරගන්න සාමාන්‍යයෙන් රැල්ලට පන්ති යනකොට සැලකිලිමත් වෙන කරුණු ටිකක් තියෙනවා. ළමයි අඩුවෙන්ම සැලකිලිමත් වෙන්නේ සාමාන්‍යයෙන් ගුරුවරයාගේ ඉගැන්වීමේ හැකියාවට තමයි. දැන් මේ වෙද්දි මේ ටියුෂන් කල්චර් එකත් එක්ක මම මේ කතා කරන්නේ. ළමයි අඩුවෙන්ම මේ වෙද්දි සැලකිලිමත් වෙන්නේ ගුරුවරයාගේ ඉගැන්වීමේ හැකියාව. මේ සර් විස්තර කරලා දෙනේව නැත්නම් තමගේ ගුරුවරයා පැහැදිලි කරන්නේ කොහොමද විෂය කරුණු සිද්ධාන්ත කරුණු? කොහොමද ප්‍රශ්න සාකච්ඡා කරන්නේ? පාස් පේපර් සාකච්ඡා කරනවද? ඒවා ගැන ළමයි හිතන්නේ අන්තිමටම. නමුත් ඉතින් වෙන්න ඕනේ මුලින්ම සලකා බලන්න ඕනේ ඇත්තම කාරණාව කිව්වොතින් ඔන්න ඔය කියන ඉගැන්වීමේ හැකියාව ගුරුවරයා කොහොමද ප්‍රශ්න සාකච්ඡා කරන්නේ, ඔන්න ඔය කියලා දෙන දේ තේරෙනවද, Tamante ඒ දැනුමෙන් තනියම පාස් පේපර්ස් ඒ දේවල් ලියා ගන්න පුළුවන්ද? ඒ දේවල් තමයි වැදගත්ම වෙන්නේ. නමුත් ළමයි ඒක සලකන්නේ අන්තිමට. ළමයි මේ විදිහ තියරි ක්ලාසස් වල මම මේ කතා කරන්නේ පළවෙනි තයි භාගයට මුණ දෙන අවුරුදු දෙකක් දෙකහමාරක් තියරි ක්ලාස් එකකට යනවා. ඒ ළමයි වැඩිපුරම හිතන්නේ මේ පන්තිය මොන වගේද? ඔයාලගේ භාෂාවෙන් කිව්වොත් මේක ජොලි පන්තියක්ද? මේ පන්තිය ආතල්ද? ඔන්න ඔය දේවල් තමයි ගොඩක් වෙලාවට අද වෙද්දි ළමයා කල්පනා කරන්නේ. ඉතින් පැය 4ක් උගන්වන පන්තියේ සමහරක් වෙලාවට පැය 2ක් විතර ගත කරනවා එක එක වෙන වෙන මාතෘකා කතා කරන්න. ළමයි හරි ආසයි. දැන් ওই වයසත් එක්ක ගොඩක් ආසයි ආදරය ගැන, ඒ දේවල් ගැන. ඊට පස්සේ සමහරක් ළමයි ගොඩාක් ආසයි මේ ජීවිතේ දිනන හැටි ගැන කතා කරන්න. ඉතින් අන්තිමට බලද්දී කතා කරලා විතරයි වැඩ නැහැ. ඉතින් විභාගේ ප්‍රශ්න පත්‍රය ගත්තම ලියන්න බෑ. ළමයි ගොඩාක් කැමති ඇත්තටම මේ පාඩම් කරන්නේ කොහොමද, ඊට පස්සේ ළමයි මොටිවේට් වෙන්න කැමති දේවල් අහලා ඒ මොටිවේෂන් කතාවලට සෑහෙන්න කැමති. ඉතින් ඒ දේවල් වලට වැඩි කාලයක් ගත කරලා විෂය උගන්වන එක අඩුවෙන් කරලා මේ වෙද්දි ළමයි කොටසක් ඉන්නවා අමාරුවේ වැටුන. ඉතින් ඇත්තටම මේ YouTube හරහා උගන්වන දේවල් මේ හැමදේම ඉතාමත් හොඳ දේවල්. පර්ණ ගුරුවරු වගේම අලුත් ගුරුවරුත් විශාල ප්‍රමාණයක් මේ හරහා ළමයි අතරට ගිහිලා තියෙන එක ඉතාමත් හොඳ දෙයක්. අලුත් ගුරුවරු වෙන්න ඕනේ, අලුතෙන් උගන්වන්න දක්ෂයෝ මේ ෆීල්ඩ් එකට එන්න ඕනේ. ඒ දේ ඔක්කොම ඇත්ත. අපිත් ඒ අයට ආශිර්වාද කරනවා සහ සපෝට් කරනවා. ඉතින් මේ දැන් වෙලා තියෙන්නේ මීට අවුරුදු දෙක තුනකට කලින් ගත්තොත් නම් ওই YouTube හරහා උගන්වන එක ජනප්‍රිය වෙලා තිබුණේ නැහැ. ඉතින් ඒක ආරම්භක කරපු කෙනෙක්. කෙටින් කිව්වොත් මේ YouTube එකෙන් උසස් පෙළ ළමයින්ට ලංකාවේ උගන්වන මේ ප්ලැට්ෆෝම් එක ජනප්‍රිය කරන්න මුලින්ම සම්බන්ධුණු කෙනෙක් විදිහට මට අයිතියක් තියෙනවා මේ ගැන කතා කරන්න. මොකද ඔයා බලන්න COVID-19 තත්ත්වය මුලින්ම ආවට පස්සේ
අතිශයින්ම පාඩම් ප්‍රමාණයක් ඒ වෙද්දි ළමයින්ට ඉගෙන පාසල් යන්න පන්ති යන්න බැරි වුණා. ඉතින් ඒ වෙද්දි කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව බලන්න පුළුවන් මගේ ඔය වීඩියෝස් වල පාර්ණේවට ගිහිල්ලා අඩු ගානේ පන්තියට එන්න කියලාවත් කියන්නේ නැහැ. එක වචනයක්වත් නැහැ. පාඩමෝ කියාගෙන කියාගෙන යනවා. උගන්නගෙන උගන්නගෙන යනවා. ඉතින් ඒවල ළමයි ගොඩාක් උදව් ගත්තා. අදටත් උදව් ගන්නවා නොමිලේ YouTube හරහා මම ගන්නපු දේවල් වලින්. ඉතින් ඒ වාර කිසිම දෙයක් බලාපොරොත්තු වෙන කරපුවා නෙමෙයි. නමුත් දැන් මේ වෙද්දි පොඩි රැල්ලක් හැදිලා තියෙනවා මේ ටියුෂන් ක්ලාස් එකට ළමයි ගෙන්න ගන්න බලාපොරොත්තු වෙන YouTube හරහා පාඩම් උගන්නන දේවල් මොටිවේෂන් කතා ඒ දේවල් එක්ක පොඩි නිකන් මේක වැරදි පැත්තකට යන බවක් මටත් පේන්න තියෙනවා. ඉතින් ඒකයි මම මේ ටික කියන්න හිතුවේ. ඉතින් ෆස්ට් ෂයි එකේ ළමයා ඇත්තටම කැමති පන්ති ගිහිල්ලා ගුරුවරයා කියන කතා ටික අහන් ඉන්න. ඉතින් ඒ වගේ දේවල් වලදී මොටිවේෂන් ආදරය ගැන ආදරයෙන් පෙරදුනහම හිත හදා ගන්න හැටි ජාති ආගම ගැන ඔය වගේ දේවල් කතා කර කර පන්තියේ කාලය ගත කරන ළමයා ගොඩක් ආසයි. ඉතින් ගුරුවරයාත් ඒකටම හරි ගියාට පස්සේ දෙන්න අන්න හරියට මැච් වෙනවා. ඒ පන්තියේ ළමයා ඉන්නවා. අවසානයේ දක්වාම රැඳී සිටිනවා. විභාගේ දවසට ලියා ගන්න බැරි වුණාම තමයි අන්න සෙකන්ඩ් ෂයි එක සිහි වෙනකොට තමයි තමන් මේ ගියපු ට්‍රැක් එක හරිය ගියේ නෑ නේද කියන එක වැටහෙන්නේ. සමහරුන්ට ඒ වැටහෙන්නේත් නැහැ. මොකද සමහර ගුරුවරු පන්තිවලදී ළමයින්ගේ බ්‍රේන් වොෂ් කරනවා. සම්පූර්ණයෙන්ම ළමයා වෙන කෙනෙක් බවට පත් කරනවා. ළමයාගේ මනස සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. ඉතින් ඒ දේවලුත් එක්ක අද වෙද්දී ෆස්ට් ෂයි ළමයින්ගේ ලොකු ගැටලුවක් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ දත්ත ගත්තොත් කොහොමත් පළවෙනි පාර ළමයි දෙවෙනි පාර ළමයින්ට වඩා වැඩි ප්‍රමාණයක් අසමත් වෙනවා. සාමාන්‍යයෙන් විෂයක් ගත්තොත් 40%ක් 35ක් සමහර කාලේ 50ක් වගේ ගොඩක් දිස්ත්‍රික්කවල මේ විෂයන් අසමත් වෙනවා. ඉතින් ටියුෂන් සර්ල ඔය ෆේල් වෙන ළමයි ගැන කතා කරන්නේත් නැහැ. අපි නම් කතා කරනවා. දිගටම කතා කරලා තියෙනවා. ඉදිරියටත් කතා කරනවා. ඉතින් ඔය දේවල් එක්ක ළමයින්ට විභාග දෙපාර්තමේන්තුවෙන් ගෙදරට ඇවිල්ලා කිව්වත් ළමයි පිළිගන්නේ නැහැ. මෙන්න මෙච්චර ෆේල් වෙනවා. මෙච්චර මෙහෙමයි පාස් වෙන්නේ. වැඩ කරන්න එහෙම කියලා ළමයා පිළිගන්නේ ටියුෂන් සර් කියන කතා ටික. ඒකත් එක්ක ළමයා අර බොහොම සුන්දර වටපිටාවක ක්ලාස් එකේ ඉගෙන ගන්නවා. ඒ ලස්සන කතා අහනවා. ළමයි හරි ආසයි කොහොමත් ජීවිතේ දිනන හැටි සාර්ථක වෙන හැටි මොටිවේෂන් කතා වහන් ඉන්න හරි මාසයි. ඒවා ක්‍රියාවට නම් වන්න නම් පාඩම් කරන්න ඕනේ, පාස් පේපර්ස් කරන්න ඕනේ, වැඩ කරන්න ඕනේ. ඉතින් ළමයි ගොඩක් වෙලාට කරන්නේ කතා ටික අහලා ගෙදර යනවා, නැත්නම් Zoom ක්ලාස් එකක මොකක් හරි සජීවි ලයිව් එකක මොකක් හරි දෙයක ඔය කතා ටික අහනවා. නමුත් වැඩ කෙරෙන්නේ නැහැ. වෙලා තියෙන්නේ ඔය කතා වලට සෑහෙන කාලයක් ගත වෙලා තියෙනවා. ඉතින් පන්තියක් පැය 4ක් නම් උගන්වන්නේ හිතනකො පැය 4ක් උගන්වන පන්තියේ පැය 2ක් විතර මොනවා හරි මොටිවේෂන් කතාවක් නැත්නම් බණ කතාවක් කොහොම දෙයක් ජීවිතය ගැන මේ ආදරය කරන හැටි ඔය දේවල් කතා කරාම පැය 4 පන්තියෙන් පැය 2ක් නිකම්ම යනවා ඔය වැඩවලට. පැය 2යි උගන්වන්නේ. එතකොට අන්තිමට මොනවා හරි ටිකක් පොතේ ලියාගෙන ටියුට් ටිකක් අරගෙන ගෙදර ගියා. ගෙදර ගිහිල්ලත් හරියට පාස් පේපර්ස් කරලා ඒ අභ්‍යාස කරලා හරි පුහුණුවක් ලබන්නේ නැහැ. ඉතින් පළවෙනි වතාවේ අසාර්ථක වෙනවා. අතිදක්ෂ ළමයි ටික කරන්නේ මොකද? අර කතා ටිකත් අහලා තනියම ගෙදර ගිහිල්ලා වැඩ කරලා මහන්සිලා. මොකද ඒකළු දක්ෂ ළමයි. එයාලා කොහොමත් ගොඩ යනවා. නමුත් අර මැද පෙළ සහ පසු පෙළ ළමයි සාමාන්‍ය බුද්ධි මට්ටමක ළමයි මේ යන ටියුෂන් සම්ප්‍රදායත් එක්ක සෑහෙන අමාරුවක වැටෙනවා. ඉතින් ඔය ගැන තමයි මට කියන්න ඕනේ. දැන් මේ වෙද්දි මම සක්‍රීය ටියුෂන් එක ඇතුලේ නැහැ. මම පන්තිවලට ගිහිල්ලා උගන්වන්නේ නැහැ. නමුත් 100%ක් මම උගන්වන දේ ළමයට අවශ්‍ය නම් මගේ දේ 100%ක් මුළු විෂය නිර්දේශෙම ඉගෙන ගන්න පුහුණු වෙන්න ඒ වටපිටාව මම හදලා දෙනවා. ඉගෙන වීඩියෝ පාඨමාලාවක් විදියට ආයතන වලට ළමයි ගෙන්වලා අපේ කාර්ය මණ්ඩලයක් ළමයින් අධීක්ෂණය කරනවා. ළමයින්ට වෙන වෙන වැඩ කරන්න බෑ. ළමයා අධීක්ෂණය කරනවා මේ වීඩියෝ පාඩමත් එක්ක සම්බන්ධ වෙලා. එයා ලියා ගන්නවද, ගණන් හදනවද, වැඩ කරනවද කියලා පේපර් පැනල් එකක් ඉන්නවා. පේපර්ස් බලන්න සහ ළමයින්ගේ ගැටලු විසඳන්න මොනවා හරි තියෙනවා නම් ඊටසේ පන්තියට මම සහභාගී වෙනවා. මම පන්තියට සහභාගී වෙන දවස්වලදී ළමයාට ඕන දෙයක් ප්‍රශ්නයක් මගෙන් අහගන්න පුළුවන්. 100%ක් පාඩම විතරක් උගන්වන වැඩපිළිවෙලක් දිවිනපුර නගර ගණනාවක වීඩියෝ ක්ලාස් එකක් විදිහට, වීඩියෝ රිවිෂන් එකක්, පේපර් ක්ලාස් එකක් විදිහට යනවා. ඉතින් මේ පන්තිවලදී ඇත්තටම පැය 8ක් විතර දවසකට පැය 8කට ආසන්න කාලයක් දිගටම පාඩම විතරක් කරනවා. මොකද අපි මේව ගොඩක් මහන්සියලා කලින් පටිගත කරනවා මේ පාඩම. ඒ කියන්නේ තියරි විතරක් නෙමෙයි, ප්‍රශ්න සාකච්ඡා, පාස් පේපර්ස්, අලුත් ප්‍රශ්න හැම දෙයක්ම එක්ක වගේම විශේෂම ඉනෝගනික් වගේ කොටස්වලදී ප්‍රැක්ටිකල් කොටස් පාව වීඩියෝ කරලා ඒවත් එකතු කරලා ලස්සන වැඩපිළිවෙලක්. ඉතින් ඒවා ගත්තොත් ඇත්තටම ෆස්ට් ෂයි ළමයින්ට මම මේ පන්තිවල ලොකුට ආරාධනා කරන්නේ නැත්නම් මොකද ෆස්ට් ෂයි ළමයා කැමති නෑ එහෙම. එයාලට ඕනේ සර් ඇවිල්ලා පොඩි විහිළුවක් කරලා පොඩි කතා ටිකක් කියලා ඒ විදියට පන්තියේ චිට් කියවන්න ඕනේ ගොඩක් ළමයින්ට. සමහර ගුරුවරු පන්තිවල චිට් කියවනවා පැයක් විතර. ඉතින් ඒවයි තියෙන රස කතා. සමහරකට ගුරුවරයා hina වෙනවා ළමයින්ට කලින්. එතකොට මහා නිකම් මේක විහිළුවක් වෙලා තියෙන්නේ මේ වෙලාවට. ළමයි කොල කැරිවල ලියලා කිය කියලා ගුරුවරයාට එවනවා. මේ විෂය සම්බන්ධ කිසිම කැටලුවක් දෙයක් නෙමෙයි. නිකම් මේ විහිළු කතා. ඒවා ගුරුවරයා පන්තියේ මහා ශබ්දනක මයික් එකකින් කියවනවා, ළමයි hina වෙනවා. සමහර පන්තිවල මොටිවේෂන් කරනවා කියලා පැය ගණන් අරගෙන ඒවට කාලය මේ නාස්ති කරනවා. ඉතින් ඔය වගේ කල්ච් එකක් දැන් තියෙන්නේ. හරි භයානක තත්ත්වයක්. මේ ප්‍රතිඵල ඉස්සරහට ලැබෙයි කොහොමද වුණා වුණත්. ඉතින් මේ ඔය වගේ වටපිටාවක් ඇතුලේ දැන් මම මේ වෙද්දි ආයතන වලට ගිහිල්ලා උගන්වන්නේ නැහැ. කොහොමත් මම සක්‍රීය ටියුෂන් එකෙන් අයින් වෙලා ඉන්න නිසා ඔන්ලයින් ක්ලාසස් ටික තියෙනවා. ඔන්ලයින්
ඔන් ළමයෙක්ට ෆ්‍රෙෂ් ෂයි ළමයින්ට උනත් තියරි මේ ළමයින්ට රිවිෂන් ළමයින්ට ඕනම ළමයෙක්ට අපේ ඔන්ලයින් පාඨමාලාව වෙනම තියෙනවා ඒක සහභාගී වෙන්න පුළුවන් අර ළඟදී අපි පටන් ගත්ත අලුත් වැඩේ තමයි වීඩියෝ ක්ලාස් එක ඒක භෞතික වශයෙන් නගර ගණනාවක ළමයි පන්ති වලට ඇවිල්ලා තමයි ඉගෙන ගන්න අපේ කාර්ය මණ්ඩලයේ ළමයින් අධීක්ෂණය කරන වැඩ කරනවාද කියන කාරණාව සම්බන්ධව ඉතින් එතෙන්දී අර මං කලින් පාඩම පටිගත කරපු පාඩම ගොඩක් මහන්සිලා හදපු පාඩමෙන් තමයි උගන්වන එක කරන්නේ ඉතින් තියරි රිවිෂන් හැම දෙයක්ම තියරි කොටස් එක දැන් රිවිෂන් ක්ලාස් එකක් උනාට තියරි එක මුලින්ම කෙටියෙන් කියලා දීලා නෝට් එක දීලා ගානක් හදනවා නම් ගාන හදන්න මුලින් පොඩි ටයිම් එකක් දීලා ඊට පස්සේ උත්තරේ සාකච්ඡා කරලා ප්‍රැක්ටිකල් කොටස් එහෙමත් වෙන්නලා ලස්සන වැඩ ටිකක් යනවා ඉතින් ඒවයි අර මං කියපු විදියට කාලේ නාස්ති කරන වැඩමුකුත් නැහැ වෙන වෙන බණ කතා මොටිවේෂන් කතා අපි පාඩම් කරන හැටි කියනවා හැබැයි අපේ පන්තිලත් අපි පාඩම් කරන හැටි කියනවා බොහොම අඩු කාලයක් යොදවගෙන කියන්නේ දවසේ ගත්තොත් සම්පූර්ණ කාලයම වගේ පැය 8ක් විතරම පාඩම උගන්වන එකම තමයි කරන්නේ ඉතින් ඒකත් එක්ක වැඩේ කොට දා ගන්න ඕන අයට සෙකන්ඩ් ෂයි එකේදී රසායන විද්‍යාව සම්බන්ධව පුනරීක්ෂණ පාඨමාලාවක් හොයනවා නම් ප්‍රශ්න පත්‍ර පන්තියක් හොයනවා නම් හැබැයි වැඩ කරන්න විතරයි ෆස්ට් ෂයි ළමයින්ට මම මේකට ආරාධනා කරන්න හැදින් ඉන්නේ නැහැ ඉන්නවා නමුත් ආරාධනා කරන්න නැති හේතුව ෆස්ට් ෂයි ළමයින්ගේ මයින්ඩ් එක වෙන පැත්තක තියෙන්නේ එයාලව මේ පැත්තට හරවන්න අමාරුයි ඉතින් සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි ළමයින්ට ගෙදර ඉඳන් ඉගෙන ගන්න කැමති නම් අපේ ඔන්ලයින් පැකේජ් එක වෙනම තියෙනවා මම උනම් පළවෙනි කමෙන්ට් එකේ දාන්නම් කොහොමද ඒකට සම්බන්ධ වෙන්නේ කියන එක අර වීඩියෝ ක්ලාස් එක නගර ගන්නවක භෞතික වශයෙන් යනවා හැබැයි අපි ඒක ඔන්ලයින් දෙන්නේ නැහැ අපි ඔන්ලයින් වීඩියෝ සෙට් එක වෙනම තියෙන්නේ අපේ ඒ පාඨමාලාවට අදාළ ටික සහ මේ භෞතික වශයෙන් අපි අරගෙන යන වීඩියෝ ක්ලාස් එක වෙනම කලින් පටිගත කරපු වීඩියෝ මාලාවක් කරා තමයි ඒකත් අරගෙන යන්නේ ඒක අපි ඔන්ලයින් දෙන්නේ නැහැ හැබැයි ඉතින් විශේෂයෙන් එතන අර ප්‍රැක්ටිකල් දේවල් එක්ක එහෙමත් සම්බන්ධ කරලා ලස්සනට මතකේ වැඩි වෙන විදියට උගන්වන කටයුතු කරනවා හැබැයි ඉතින් අර මං කිව්වා වගේ අර රැල්ලට පන්ති යන අයට ගැළපෙන විහිළු කතා බණ කතා ආදර කතා ඒ කිසිම දෙයක් පන්ති ඇතුලේ නැහැ පාඩම විතරක් කරගන්න පුළුවන් තමන්ගේ වැඩේ කරගෙන තමන් ගෙවපු මුදලට සාධාරණයක් අපි ඉෂ්ට කරනවා ඔයාගේ මුදලට සාධාරණයක් අපි ඉෂ්ට කරලා ඔයාට මේ වැඩේ කොට දා ගන්න ඔයාගේ දෙමව්පියන්ගේ හිණ හැබෑ කරන්න හොඳ ප්‍රතිඵලයකට යන්න මේ මඟ පෙන්වීම අපි අනිවාර්යයෙන්ම කරනවා වෙනදා වගේම හැමදාමත් අපි ඒ කටයුත්තේ ඉන්නවා ඉතින් ඔය ටික තමයි කියන්න අවශ්‍ය වුණේ නම් අපි තවත් දවසක මේ වගේ කතා කරමු ටෙලිග්‍රාම් එක ගැනත් පොඩ්ඩක් කියන්න මොකද මේ ටෙලිග්‍රාම් එකේ යන්නෙත් ඇත්තටම අර බොරු මේ ටෙලි නාට්‍යයක් නෙමෙයි මේක යථාර්ථය ඇත්තට මේ ලෝකේ මේ රටේ ලෝකේ වෙන දේවල් මේ තියෙන මේ ආර්ථික අර්බුදය යම දෙමාපිය දරුවන්ට උගන්නන මහන්සි වෙන විදිය සහ සමහර ළමයි මේ මහන්සියෙන් ප්‍රයෝජන ගන්නෙ නැති විදිය විභාග අසමත් වෙනකොට ළමයින් තියෙන පසුතැවීම් ඒත් එක්කම ළමයින්ගේ මානසික පීඩනය කොහොමද සෙකන්ඩ් ෂයිකේදී මොන වගේ පීඩනයක් එකද විභාග ලියනවා හැම දෙයක්ම ටෙලිග්‍රාම් එකෙත් තියෙනවා ටෙලිග්‍රාම් එකත් YouTube channel එකෙත් තියෙනවා කැමති නම් බලන්න ඉස්සරහට දිගටම විකාශනය වෙනවා එහෙනම් අපි තවත් දවසක මේ වගේ කතා බහකින් හම්බ වෙමු